පාටි වලට ගැලපෙනම ස්පීකර්යක් ගැන අද රිවීව් එකක් කරමු. අයිබෝන් හැමෝටම. ඉතින් කලින් කිව් විදියට අද මම ගෙනල්ලා තියෙනවා සෝනිලාගේ MHC-V21D කියන පෝටබල් ස්පීකර් මොඩල් එක. ඉතින් මේක මම දැන් ගොඩක් කාලයක් ඉඳන් පාවිච්චි කරනවා. ඉතින් මේකේ තියෙන ෆීචර්ස් සහ මට ලැබිච්ච එක්ස්පීරියන්සස් ගැන අද වීඩියෝ එකෙන් රිවියු එකක් කරමු. ඉතින් මේකේ ඩිසයින් එක ගැන කතා කරනවා නම් ඉතින් ගොඩක්ම සිම්පල් විදියේ ඩිසයින් එක තමයි මේකේ තියෙන්නේ. මේ ගොඩක්ම එහෙට මෙහෙට ගෙනියනවා නම් ඒසි. මොකද මේකේ දෙපැත්තේ තියෙන හැන්ඩල් දෙකෙන් වාට එහෙට මෙහෙට ගෙනියන එක ගොඩක්ම ලේසි කරගන්න පුළුවන්. ඉතින් මේකේ අපි බර ගත්තොත් සාමාන්‍යයෙන් කිලෝ 8ක් 8ක් වගේ තමයි මේකේ සාමාන්‍ය ඇවරේජ් ගාන තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් එහෙම වෙනස් වෙන්න පුළුවන්. කැමති නම් ඔයාලා එකක් අරගෙන බරමැන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වේට් එකක් තමයි තියෙන්නේ. සහ ඉතින් ඩිසයින් එක ගැන මේකේ ලොකු දෙයක් නම් කතා ගන්න නැහැ. ගොඩක් මේ කට්ටියට මැනේජ් කරගන්න පුළුවන් විදිහේ ඩිසයින් එකක් තමයි මේ ස්පීකරේට තියෙන්නේ. ඉතින් මේකේ සවුන්ඩ් ක්වොලිටි ගැන කතා කරනවා නම් ඉතින් සරලවම කිව්වොත් ගොඩක්ම හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තමයි මේ ස්පීකරේට තියෙන්නේ. ඉතින් මේකේ පාවිච්චි වෙනවා DSE නැත්නම් ඩිජිටල් සවුන්ඩ් එන්හාන්ස්මන්ට් එන්ජින්. ඉතින් මේකෙන් කරන්නේ ගොඩක්ම ඔයාලා හිතන ලෝ ක්වොලිටි ට්‍රැක් එකක් ඔයා මේ ස්පීකරේට දාලා ප්ලේ කරලා වුණත් ඒකේ තියෙන උපරිම සවුන්ඩ් එක කියන්නේ සාමාන්‍ය විදිහටම ඔයාලට අහගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ස්පීකර් එකේ. තවත් දෙයක් තමයි මේ ස්පීකරේ තියෙන ඇන්ගල් වෙච්ච ස්පීකර්ස් දෙයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ගොඩක්ම ඔයා මේක රූම් එකකට වගේ ගෙනියලා තියෙනවා නම් ඒ ගෙනියන තැන සම්පූර්ණයෙන් ෆිල් වෙන විදිහට මේ ස්පීකරෙන් සවුන්ඩ් ක්වොලිටි අවුට්පුට් එක ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන මේ ඇන්ගල් ස්පීකර්ස් උත් මේ අපේ මොඩල් එකට වැදගත් වෙනවා. මේ ස්පීකරේ කනෙක්ටිවිටි ගැන කතා කරනවා නම් මේකේ ගොඩක් විදිහට කනෙක්ටිවිටි කරගන්න පුළුවන් විදි තියෙනවා. ඉතින් Bluetooth, NFC, AUX, HDMI සහ USB කියන කනෙක්ටිවිටි මෙතඩ්ස් මෙන්න මේ ස්පීකරේ අවේලබල් වෙලා තියෙනවා. ඉතින් මේකේ මම NFC කියන්නේ near field communication. ඒ කියන්නේ ඔයා මේ විදිහට ෆෝන් එක අරගෙන මෙතන මෙන්න මේ සයින් එක ගාවින් තිබ්බොත් ඒක ඔටෝම ඔයාගේ ෆෝන් එකට කනෙක් වෙනවා. ඉතින් මේකේ entertainment features ගැන කතා කරනවා නම් අපිට features දෙකක් බලා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි mic එකයි guitar එකයි. මේ දෙකම කනෙක් කරන්න input එකක් මේකේ තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට mic එකක් කනෙක් කරන්නත් පුළුවන්, guitar එකක් කනෙක් කරන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ විදිහට මයික් සහ ගිටාර් කනෙක් කරලා karaoke වගේ දෙයක් මේ ස්පීකින් කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂම දෙයක් තමයි මේ ගිටාර් කනෙක් කරන පෝට් එක. මේක ඔයාට ගිටාර් එකක් වෙනුවට තව මයික් එකක් කනෙක් කරලා ඩුවට්ස් වලට වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන අනිත් එන්ටර්ටේන්මන්ට් ෆීචර් එකක් විදිහට ගන්න පුළුවන් DJ ඉෆෙක්ට්ස් කියන එක. ඉතින් ගොඩක් විදිහට මෙන්න මේ જાතියේ DJ effects ඔයාට මේ ස්පීකර් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්පීකර් එකට එනවා වෙනම Sony ලාගේ ඇප් එකක්. ඒකේ නම තමයි Sony Music Center කියන ඇප් එක. ඉතින් ඔයා මේක Bluetooth connect කරාට පස්සේ මේ ස්පීකර් එකට ෆෝන් එක ඔයා කැමති නම් DJ effects මේකේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒව තමයි ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න මේ විදිහට මේ ස්පීකරේ තියෙන entertainment features. ඉතින් ඊළඟට ගොඩක්ම interesting ටොපික් එක තමයි මේක තියෙනවා වයර්ලස් පාටි චේන් කියන ෆීච එකක්. ඉතින් මේකෙන් පුළුවන් ඔයාට Sony speakers එකකට වඩා තියෙනවා නම් ඒ speakers ඔක්කොම cables නැතුව, ඒ කියන්නේ වයර්ලස් විදියට මේ ඔක්කොම speakers ඔයාට connect කරගන්න පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරන එක ගොඩක්ම ඉතින් cables පාවිච්චි කරන එක අඩු කරලා environment එක free තියාගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මේකේ ෆීචර්ස් කතා කරනත් එක්කම අපි මේකේ ප්‍රයිස් එක බැලුවොත් සාමාන්‍යයෙන් ඔයාලට ලංකාවෙන් ගන්න පුළුවන් රුපියල් 60,000ක් වගේ ප්‍රයිස් රේන්ජ් එකක මේ ස්පීකර් එක ගන්න පුළුවන්. ඉතින් මේ කතා කරපු ප්‍රයිස් රේන්ජ් එකට සහ මේක තියෙන දැන් අපි වීඩියෝ එකේ කතා කරපු ෆීචර්ස් වලට ගත්තහම ඕවරෝල් මට කියන්න පුළුවන් මේක ඊටාම හොඳ ක්වොලිටි එක තියෙන ෆට්ට ස්පීකර් එකක් කියලා. මොකද මේක මම ගොඩක් කාලයක් ඉඳන් පාවිච්චි කරන හින්දා මට
කිසිම අවුලක් ඇවිල්ලා නැහැ. ඉතින් සාමාන්‍ය අවුරුද්දකටත් වැඩි මේ මම ස්පීකර් පාවිච්චි කරනවා දැන්. ඉතින් මට කියන්න පුළුවන් මේක ඉතාම හොඳ තත්ත්වයේ ස්පීකර් එකක් කියලා. සහ මම මේ ස්පීකර් එක ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඉතින් ඔයාලට මේ රිවිව් එක ගොඩක් වැදගත් වෙනවා නම් අනිවාර්යයෙන්ම පල්හැ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා මතක ඇතුව channel එක subscribe කරලා වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් කරලා මේ වීඩියෝ එක අනිත් අයට ෂෙයා කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඉතින් මේ විදිහටම දිගටම මේ වගේ ටෙක් රිවිව්ස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම ඔන්න මම කලිනුත් කිව්වා channel එක subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් අදට ඉවරයි වීඩියෝ එක. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. Peace.